මල් තියෙන සාමාන්‍යයෙන් ඕනම තැනක නේද මලක් කියලා කියන්නේ මතක් කරගත්තට පස්සේ අපි කැමති පාට කැමති සුවඳ කැමති හැඩය ලස්සන මල් මල් මතක අතර මල් මතක් වෙන්න පුළුවන් ආදරයට මල් දෙනවා සමහරු මේ එක එක පණිවිඩ මල් වල පාට සහ මල් වල සුවඳ මල් වර්ගය අනුව යවනවා මලුත් එක්ක කේක් එකක මල් තිබ්බොත් එතන තියෙන ලස්සන මතකයක් තමයි. ඉතින් ඒ නිසා සඳු චෙන්න කියලා අපි ආරාධනා කළා මේ සඳු මල් මතකයක් ඉතිරි කරන්න හදන්නේ මල් හදන්නේ හැබැයි අයිසින් වලින්. සඳු ඉතින් ලස්සන මල් අරගෙන ඇවිල්ලා තියෙන්නේ නේ? අයිසින් වලින්. අයිසින් වලින් තමයි සඳු මල් යවන්නේ කාට හරි. ඔව්. සඳු කොහෙන්ද ආවේ? මම බලපිටින් ඉඳන් ආවේ. අයබෝවා. අයබෝවා. කේක් හදන්නේ කොච්චර කාලෙ ඉඳන්ද? දැන් අවුරුදු 7ක් විතර වගේ වෙනවා. අවුරුදු 7ක්. ඔව්. කේක් తీරන අයිසින් මලුත් තියෙන්න ඕනේ නේ? ඔව්. අනිවාර්යෙන්ම අයිසින් මල් තමයි තියෙන්න ඕනේ. ආ අයිසින් මල් හදනකොට මොනවගෙන සැලකිලිමත් වෙන්න ඕනේ සඳු? අපි හදලා ගන්න අයිසින් එක ගැන මල පිලිබඳව ඒ වගේ දේවල් තමයි අපි දැනගන්න ඕනේ. බලපිටි. ඔව්. බලපිටි ඉඳලා කරන දේ බලමුද එහෙනම්. සඳු අද මොකක්ද මේ හදලා තියෙන මල් ලස්සනයි අපි මේ මල් එක බලමුද ටිකක්. මම නම් හිතුවේ ආව ගමන් පොයින් සිටියා මලක් කියලා කියෙපු ගමන් වරද්දගත්ත සඳුකුව නැහැ මොකක්ද? ටයිගර් ලිලි. ටයිගර් ලිලි කියලා. මේ අපි අර පාටත් එක මතක තියාගෙන ඉන්නේවනේ. කේක් එක කළු පාටයි. නේ? ඔව්. වෙනසක් කරලා තියෙන මල් එක ලස්සනට පේනවා. ගෝල් කලර් මික්ස් කරලා තියෙනවා. තීම් එකකට හදපු එකක්ද? මේක හදලා තියෙන්නේ ඒ කියන්නේ අපි නිතර දකින කේක් සාමාන්‍ය අපි නිතර දකින කේක් ආකෘති වලින් වෙනස් විදියට තමයි අපි හරි ගස්සලා තියෙන්නේ. නිතරම අපි සාමාන්‍ය ස්ට්‍රක්චර් එකක උනත් දැක්කහම තියෙන්නේ රෝස් ෆ්ලවර් තමයි තියෙන්නේ. ඒත් මට ඕන වුණා මේ මලින් ඒ රෝසස් වලින් අයින් වෙලා ටිකක් වෙනස් මලකට යන්න. ලොකු මලක්. ඔව් ටිකක් ලොකු මලක්. මේ ඒක නිසා තමයි මම මේ මල් තෝරගත්තේ. ඒතර කියලා දෙනවද අද? ඔව්. හරි අයිසින් වලින් හදලා තිනේ ඒක මල් කන්න පුළුවන් කොලත් එක්ක කන්න පුළුවන් සඳු හදමුද කොහොමද මොනවද ඕනේ වෙන්නේ කොහොමද කරන්නේ අපිට ඕනේ මේකට මම මේක පාච්මන්ට් අයිසින් වලින් හදලා තියෙන්නේ පාච්මන්ට් අයිසින් එක මේ මම ගෙනත් තියෙනවා පාච්මන්ට් අයිසින් එක හදන්නේ අපි මේ ජෙලටින් මේ තේ හැන්දකට ඊට පස්සේ ඒක ඩබල් බොයිල් කරලා ඒකට මේ අයිසින් සුක කලවම් කරලා තමයි හරි ගස්සන්නේ. පදම එනකන් ඒ කියන්නේ අපි දැන් ජෙලටින් තේ හැන්දක් දානවා නම් ඒකට වතුර තේ හැඳි හතරක් දාලා ඒකට ඒ කියන්නේ අතේ නොවැළෙන පදමට මේ තමයි අපි ඒක අයිසින් දාලා අනා ගන්නවා. එනරවස් මෙහෙම වෙනවද? ඔව් අනරවස් තමයි වෙන්නේ. බලමු අපි. පොලිතින් කරලා තියෙන්නේ කව කරගෙන ඉන්න. මේක එළිය තියන්න බෑ. මේක කව කරලා තියෙන්න ඕනේ. නැත්තම් එළිය තිබුණාම මේක හයි වෙන්න බලනවා. හයි වෙනවා. එතකොට මේ මල් හදන්න බැරි වෙනවා. ඔව්. එතකොට පොඩි පොඩි ගල් වලට ගන්න පුළුවන්. සඳු ඉතින් හදමු. මේ සාමාන්‍ය හදාගත්තට පස්සේ පාච්මන්ට් කොච්චර දවසක් තියා ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. නෑ ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නෑ. කව කරලා තිබ්බනම් කව කරලා හුලං වදින්න ඇති වෙන්න තියා ගන්න ඕනේ. තියාගත්තට පස්සේ අපි මේක ගන්න පුළුවන්. දැන් මේක ගන්න කලින් අපි මේක පොඩ්ඩක් නිට් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ හදන්නේ කෙලින්ම මල් පෙත්තක්ද කොලයක් මුලි? අපි මේ මුලින්ම මල් පෙත්තක් තමයි හදන්නේ. මල් හදන ඉතින් තමයි කියලා දෙන්නේ. හරි අපි හදමු නේද? හරි. මොකද ඔයාලට ඕනේ? මොකක්ද එකක් අඩුයිද මෙතන? නෑ නෑ නෑ. හා හදමු. අපි හොඳට තුනී කරගන්න ඕනේ නේද? ඔව්. මේක හොඳට නීට් කරගෙන අයිසින් එක. මේ අපිට ඕන වෙන කම්බි. අපි මේ සම අපි මුලින්ම හදන්නේ ඉස්සෙල්ලා මේකේ මේ තියෙන රේණු. ආ මැද කොටස. මැද කොටස. අපිට يعني කැමති කලර් එකක් දාගන්න පුළුවන්. මැද රේණුවට අපි ටිකක් ඝනකම මේ ගන්න ගේජ් 22 කම්බිය. ගේජ් 22. අපි මේ අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන මැද කොටස මුලින් හදා ගන්නවා. ඔව්. හඳු කතා කරන්න ඕනි. කතා කරන ගමන් අපි හදමු. සාමාන්‍ය මලේ ප්‍රමාණයත් එක්ක මුලින්ම තිරණය කරන්න ඕනේ කොයි තරම් ලොකු මලක්ද හදන්නේ නේ? ඔව් අපිට දැන් මේ මල එක එක සයිසස් වලට අපිට හදා ගන්න පුළුවන්. සාමාන්‍ය මන් ටිකක් ලොකු මලක් නේ හදන්නේ. එතකොට අපිට දැන් පොඩි සයිස් එක ඕන නම් මේ කට ස්වලින් කර ගන්න පුළුවන්. මන් ටිකක් ලොකු මලක් හදන හන්ද මේක ඕනම කේක් බඩු ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ කටකින් තමයි මම හදන්නේ. සඳුරු මේ මලක් හදන්න කොච්චර යනවා සාමාන්‍ය? සාමාන්‍ය පැය භාගයක් විතර වගේ යනවා. දැන් දෙනවා මම විනාඩි 7ක්.
අපි මේ පෙති ටිකක් හරි හදමු කොළ ටිකක් එකතු කරමු මම මේ එක පෙත්තක් හදලා ඉවරයිලා හරි ගස්සල පෙන්වන්න හරි ගස්සල ආ මේ තියෙන හදපුවා හරි එකක් හදලා පෙන්වමු සඳු අපිට තියෙන වෙලාවත් එක්ක එතකොට පොඩි අදහසක් ගන්න පුළුවන් අවසානේ කොහොමද මේ දෙක කරන්නේ අපි කම්බිය ගන්නවා හරි කම්බි පොඩ්ඩක් උඩ නවා ගන්න ඕනේ ආ කෙලවර කෙලවර පොඩ්ඩක් නවා ගන්න ඕනේ ඊට පස්සේ කරන්නේ අපි අයිසින් එක මේ මද රේණු හතක් තියෙනවා ලොකු රේණු එක තමයි අපි මේ හදන්නේ හ්ම් ඒක කම්බි කිහිපයක් ඕන වෙනවද කම්බි කිහිපයක් ඕන වෙනවා ආහා අපි ටිකක් මද රේණුවට ගන්න ටිකක් ගන්නකම මල මොකද මේ කම්බියක් මේ ඒකට මේ චුට්ටක් අර ඒකට තමයි අපි තමයි සේරම උතන්නේ හඳ ඒක චුට්ටක් ගන්නකම තියෙන්න ඕනේ ආ ඊට ප්‍රතිවට එනකොට නම් ගොඩක් හීනි කම්බි ආරන් තියෙන්නේ එතකොට ගේජ් කීයද එතකොට ගේජ් 26 වගේ තමයි මම ගත්තේ මේකට ඔය 20 මේ 22 22 එහෙනම් මම එතකොට සහදා ගන්න ඊට පස්සේ මම එතකොට සහදාගෙන අපි මේක චුට්ටක් කතරෙන් පොඩි කට් එකක් දා ගන්නවා පොඩි නිකන් හැඩයක් ගන්නවා ඔව් පොඩි හැඩයක් ගන්නවා පොඩි කට් එකක් මේ නැත්නම් අපිට මේක ටූත් පික් එකකින් වුණත් හරි කස ගන්න පුළුවන් පෙති ඕනද පෙති ඉරද පාටද නෑ මේ අපි දැන් මේක මෙහෙම හදාගෙන අපි දැන් මේ පොඩි රේණු හයකුත් තියනානේ ඔව් ඒ පොඩි රේණු හයත් හදා ගන්න ඕනේ අපි හදපු රේණු ටික අපි එකතු කරමුද සඳු එතකොට අදහසක් ගන්න පුළුවන් ඒ වගේම ඒ හදපු රේණු එකතු කරේ ගේජ් කීයක් කම්බියකටද 32ද නෑ මේ ගේජ් 30 චූටි රේණු එක හදන්නේ ගේජ් 30න් අපි මේ විදිහට හදලා දැන් අර මැද කොටස හදාගත්තා වගේම ඊළඟ පොඩියට අයිසින් අරගෙන හදාගෙන තියෙන ඉතුරු රේණු ටික දැන් කොහොමද ඔක එකතු කරගන්නේ ඔය ඔතනනේ ප්‍රශ්නේනේ හරියට බැඳගන්නේ කොහොමද කියන එක අහහ අපි දැන් මේ ලොකු රේණු එක අරගෙන ඉවර වෙලා අපිට ඕන නම් මේක නූලකින් ගැට ගහ ගන්නත් පුළුවන් ඕන නම් මේ ගම් ටේප් එකකින්වත් ගැට ගන්න පුළුවන් කම්බියෙම තන්නේ පහද කම්බියෙන් එතුවම ටිකක් ඝනකමරනේ වෙන්නේ තියෙන්නේ අපි ලේසියට කරන්නේ මේ කම්බියෙන් මෙහෙම තෝත යනවා එහෙම තියෙනකොට ටිකක් අර රේණු එහාට මෙහාට යනවා මල් පෙති හරියට තියෙන්නේ නැහැ ඒක නිසා අපිට සාමාන්‍ය නූලෙන් තමයි අපි හොඳටම හරි ගස ගන්න පුළුවන් ඉන්නේ අපිට නූලක් අරගෙන කියන්නේ ඔයව තමයි ඉගෙන ගන්න ඕනේ නේ. ඒ කියන්නේ බැඩි පිළිවෙලට කරන්නේ කොහමද, ලස්සනට කරන්නේ කොහමද, සඳු වගේ කියලා ඉගෙන ගන්න නම් ඒ පොන්චු උපක්‍රම කියලා දෙන්නම ඕනේ. අපි මේ රේනුවට මේ ටික තියගෙන පොඩි හැඩයකට තියලා එකතු කරන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේක උත්සාහ කරනවා මම ගැට ගහලා දෙන්නද, ඔය පෙත්තක් හදන්නද නැත්නම් කම්මල් පෙත්ත. හරි. මම බලන්න හැබැයි වැරදුනොත් වැරදුයි කියන්න පස්සෙ. එක 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 තියලා ගැට ගහගන්න. ඔයයි මම විතරයි දන්නේ. එක එක තියලා ගැට ගහන්න. එක එක තියලා ගැට ගහන්න. මේක ගන්නට. හරි. සඳු බලමු මම ඔයා කරලා තියෙන එක බලන්න. එතකන් සඳු මල් පෙත්තක් හදමු. හරි. සඳු කතා කරන්න කියන්නේ කොහොමද කරන්න කියන්නේ? අපි දැන් මේක හොඳට නීට් වෙන්න ඕනේ මේ අයිසින් එක. මේ නැත්තම් මල් පෙත්ත හරියට එන්නේ නැහැ. හරි. තුනේ කරගන්න ඕනේ නේද මල් පෙත ගොඩක් සිව් අපි දැන් තුනේ කරගන්න වෙනම බෝඩ් එකක් ඕනේ නේ ඔව් මම වෙනම බෝඩ් එකක් ගෙනාවා මේ ගන්නෙ ගේ 26 අපි පොඩි ප්‍රමාණයක කම්බි අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන ගේ 26 26 ඒ කියන්නේ පෙත්තේ බර අනුව තමයි මේ කම්බිය තෝරගන්නේ මහත තීරණය වෙන්නේ මල් හදනවා නම් දැනගන්න නේද මම මේ කරනවා සඳු ඔයා බලන්න හරිද කියලා මට රහසින් කියන්න වැරදිද කමක් නැහැ මේ හරිද තවට හැඩ වෙන්න ඕනද එහෙම එහෙම ඔය බලන්න මේක එක ගානට තියෙන්න එක ගානට ඉතින් සඳ ඊට පස්සේ මොකද ඔයා කරන්නේ අර වගේම අරගෙන මැද කොටසට තියලා එකතු කර ගන්නවද මැද කොටස අයිසින් ටික අයිසින් ටික මැද චුට්ටක් අර බෝලයක් වගේ හිටින්න හරි ගස්සලා හ්ම් චුට්ටක් හයි වගේ අනිත් එක ගම් හා අපි අදහසක් ගන්න නිසා මේ අර තුනී කර ගන්න විදිය කට එකෙන් කපා ගන්න විදිය ඒ කියන්නේ කෙලවර වල කොහොමද හැඩ කරගන්නේ අපි ඒ අදහස දෙමු සඳු අපි අන්තිම දුරකථන අංකෙත් කියනවනේ යා එතකොට කතා කර ගන්න පුළුවන් නේද ඔය AC එක නිසාද ඔය ටිකක් හයි වෙනවා AC එක නිසා හ්ම් සඳු දෙලවත් මං කිව්වා අඩු වෙන්න දෙනවා කියලා සඳු උතර කලබල වුණාද එහෙම නෑනේ හරි සඳු මේ සාමාන්‍යයෙන් ගොඩක් තුනී කරගන්න ඕනේද මල් පෙත්ත
චුට්ටක් තුනී කරගන්න ඕනේ පෙති සයිස් එකට හරියන්න. සමහරු කියනවානේ අනේ මේ මල හැදුවට පස්සේ මේ පෙති කැඩෙනවා. ගැට ගහ ගන්න ගියාම මොන වගේ ප්‍රශ්න වෙනවද අයිසින් මල් වලට එහෙම වෙන්නේ? ඒ කියන්නේ අයිසින් වැඩි වුණාමත් එහෙම වෙනවා. චුට්ටක් ඒ කියන්නේ අපි හරියට වේල ගත්තේ නැති වුණාම ඒ කියන්නේ අපි පෙත්ත හදලියරලා හොඳට වේල ගන්න ඕනේ. කොහොමද වේල ගන්න? මේ අපිට හීට් බොක්ස් එකක වේල ගන්න පුළුවන්. හීට් බොක්ස් වල තමයි කියන්නේ අපි මේව වේල ගන්න. හීට් බොක්ස් එක නැත්තම් හීට් බොක්ස් එකක් නැත්තම් සාමාන්‍යයෙන් normal තිබ්බම අපිට වේල ගන්න පුළුවන්. හොඳට වේල ගන්න ඕනේ නේ. සාමාන්‍ය වැස්ස දවස් වලට නම් පොඩ්ඩක් දියෙන්න බලනවා. ඒකනේ මම මේ හල්පන. අනිවාර්යයෙන්ම හීට් බොක්ස් එකක් තියෙන්නම ඕනේ. ව්‍යාපාරයක් විදිහට කරනවා නම්. ඔව්. නැත්තම් ගෙදර නම් උත්සාහ කරලා බලන්න පුළුවන්. සඳ අපි පොඩි පෙත්තක් හදමුද? ඔව්. දැන් අපි මේ කම්බියට පෙත්ත දාලා. ඊට පස්සේ අපිට ඕන වෙන ටූල් එකක්. ටූල් එක ආදරේ තුනී කරගන්නවා. ඔව්. මේ පෙන්සිල් ටූල් එක සාන්තිමට කට එකක් ඕනෙමද? කටර එකක් නැතුවත් හදන්න පුළුවන්. ඒක හොඳ පෙට්‍රස් එකක් තියෙන කෙනෙක් තමයි එහෙම හදන්න පුළුවන්. නැත්නම් සමහරු ඉන්නවනේ මේ බෝඩ් එකකින් කපාගෙන තියෙන නේද? ඔව් එහෙමත් කරන්න පුළුවන්. කොහොම හරි අත හදා බලන්න ගෙදර ගන්න ආහාරයට ගන්න නනේ ගෙදර උත්සවයක් නම් කමක් නැහැ නත් හදා බැලුවට. හරි. අපි මේක මෙහෙම හොඳට තුනී කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? කම්බි මැද එකතු කරන තියෙන සාමාන්‍යයෙන් ටිකක් මැද හරියට එනකම් කම්බි එකතු කරගත්තානේ. ඔව් කම්බි මේ මැද හරිය ටූල් කරන්නේ කම්බියේ තියෙන හරිය දෙපැත්තට තමයි ටූල් කරන්නේ. හරි ඊට පස්සේ සඳු මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේ කට එක තියලා කටර එකේ සයිස් එකට එක කපා ගන්නවා. කපලා ඊට පස්සේ වටේ ලොකු ධාරයක් හේන නිසා හැඩ කරගන්නවා. හැඩ කරගන්නද? ඔව් ඒකත් ටූල් එකෙන් තමයි කරගන්නේ. මේ ශනිකව කරලා පෙන්නමු සඳු. මෙතන පෙති ටික එකතු කරන්න පුළුවන්. මොකද මලේ මැද ටික හරි. හරි මේක චුට්ටක් ඩස්ට් කරගන්න ඕනේ. ආ. දැන් ඔයා මේ ගෙනත් తిన මල් වලට නම් පාට එකතු කරලම අයිසින් එක හදලා තියෙන්නේ නේ? ඔව් අයිසින් එක එකතු කරමු. ඒ කියන්නේ අයිසින් එකටම පාට එකතු කරලා. ඔව් දැන් මෙතන ඩස්ට් කරනවා. ඔව්. හරි පොඩි පින්සලක් ඕනේද? ඔව්. ඒකත් කරන්න හැටි පෙන්නමු අපි. අපි මේකට සුපර් පර්ල් කලර් එක මේ සිල්වර් වගේ නේ වයිට් කලර් එකක්. වයිට් කලර් එකක්. අපි මේකට මොස් ග්‍රීන් චුට්ටක් එකතු කරගෙන අපිට චූට් ඒ කියන්නේ ලා පාටක් තමයි ඕනේ. මේක චුට්ටක් අග එකතු කරනවා. ඒත් එක ක්ෂණිකව පෙන්නන්න මට රෝස පාටත් කොහමද ඔකට එකතු කරගන්නේ කියලා බ්ලෙන්ඩ් කරගන්නවද? අපි ඒකෙන් මනම් පෙන්නමු සඳු වෙලා රෝස පාටත් චුට්ටක් කරගෙන අර සුදුත් එක මික්ස් කරා. ඔය සුදුත් එක මික්ස් කරලා ඔන්න ගෑවා. ඊසෙම චුට්ටක් ටික වෙලාවක් තිබ්බම මොකද වේලෙනව? ඔව් කොච්චර ලාවද? මේක සාමාන්‍යයෙන් අපි පැය පහක්වත් වේල ගන්න ඕනේ පෙත්තක්. හරි දැන් අදහසක් ආ ඔයාකට වැඩෙත් එක්ක කොහොමද කියලා? මේ දුරකතනංගේ කියන ගම මල් පෙති ටිකක් තියලා පෙන්නන්න එකතු කරගන්න විදිහ. අපි මේකේ මේ වටේ චුට්ටක් ටූල් කරගන්න ඕනේ. හැඩ කරගන්න. ඔව් හැඩ කරගන්න මෙහෙම. එතකොට මම මෙහෙම මල් පෙති ටික මේ ඉන්නේ මේ විදිහට. සඳුවා. අරක පොඩ්ඩක් ඔසවලා පෙන්නන්න පුළුවන් ඔය ගානට. ආ මෙහෙම හැඩ කරගන්නේ ඒ විදිහට. ඔව් පොඩි හැඩයක් ගන්න ඕනේ. එතකොට තමයි ස්වභාවික මලේ මේ පෙනුම එන්නේ. ඔව් ආ මේ ටික මෙහෙම එකතු කරලාට පස්සේ මල් හදා ගන්න පුළුවන්. මල් හදා ගන්න ගියාට පස්සේ අයිසින් මල් ප්‍රශ්නයක් ආවොත් සඳු කතා කරන්න කියෙමු නේද? කමක් නැහැ නේ. කමක් නැහැ. දුරකථන අංක කියන්නේ සඳු 0.71 437 20 38. ආයි කියන්නේ 0.71 437 20 38. සඳු ආවේ බලපිටි ඉඳලා මේ වගේ මේ මල් පෙති කිහිපයක් මල් පෙති තුනයි තියෙනේ. ඒක වැඩියෙන්ම ලස්සන උනේ අර මැද කොටසත් එක්ක. මල් පෙති හයක් එනවා. හයක් එන්න ඕනේ මල්ලට. දැන් මේ තුනයි තියෙන්නේ. ඒ කියන්නේ මලෙන් භාගයයි. ඒක ලස්සන උනේ අර මැද කොටසත් එක්ක මං හදපු නිසා නේද? ඔව්. හරි හොඳයි සඳු. සඳු මේ ආපහු දවසක එන්න. හරි. එහෙනම් අදට අපි සමදෙනවා. අයිබෝවන්. අයිබෝවන්. අපි විරාමයක් අරගෙන ඉක්මනින් එමු. නුගසෙනින් ආපහු උණ ගහන්න.